ආසියානු කුසලානේ දිනනකොට නම් හිතුනේ ලෝක කුසලානේ දිනන එකත් ගේමක්ම නෑ කියලා. සතිය පුරා ඇහුණු නියම කොසෙප් හිරු ගොසිප් ලයින්. ජය පරාජය කියලා කියන්නේ ඕනම ක්‍රීඩාවක තියෙන පොදු සාධකයක්. එත් මේ පාර පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වුණු අපේ ක්‍රිකට් කණ්ඩායමට පරාජයත් එක්ක චෝදනාවන් රසකුත් එල්ල වුණා. ඒ අතරට කණ්ඩායම් නායකයා වුණු දසුන් ශානක ඔස්ට්‍රේලියාවේ ඉඩම් විකිණීම ප්‍රවර්ධනය කරන දැන්වීමක පෙනී සිටීම කියන කාරණාව පවා ප්‍රශ්න කෙරුණා. එළුණු ලොකුම චෝදනාව දනිෂ්ක ගුණතිලක. දනිෂ්ක ගුණතිලකව රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ ස්ත්‍රී දූෂණ චෝදනාවක් මත. ඔහු විදේශිකයෙක් වීම ඒ වගේම කරලා තියෙන වරද මේ වගේ කරුණු කාරණා සලකලා බලලා ඔහුට ඇප ලබා දීමත් ප්‍රතික්ෂේප වෙනවා. කොහොමුණත් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් පොලිසියෙන් අදාළ නඩුවේ දත්ත වාර්තාව නිකුත් කරලා තියෙනවා. හරි වැරද්ද කියන කාරණාව පැත්තක තියලා අපි බලමු උනේ මොකද්ද කියලා. අනාවරණය වෙලා තියෙන තොරතුරු වලට අනුව මේ කතාව පටන් ගන්නෙ ඔක්තෝබර් මාසේ 9 වෙනිදා. 9 වෙනිදා තමයි දනිෂ්කට අන්තර්ජාල යෙදුමක්. අපි කියන්නේ ඇප් එකක් කියලා. ඇප් එක කරහා අදාළ කාන්තාවගේ තොරතුරු ලැබිලා තියෙන්නේ. මේ කාන්තාවට වයස අවුරුදු 29ක්. සිඩ්නි නුවර රෝස් බේ වල තමයි පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ. ඇප් එක කරහා ඇයව මුලින් අඳුරගන්න දනිෂ්ක පස්සේ ඉන්ස්ටාග්‍රෑම් වට්ස්ඇප් වගේ සමාජ මාධ්‍ය හරහා ඇයත් එක්ක නිතර දෙවේලේ කතා බස් කරලා තියෙනවා. වට්ස්ඇප් හරහා ලබාගත් සමහර වීඩියෝ එමතුම් විනාඩි 20 දක්වා දිගු වේවා කියලා තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. දනිෂ්ක නිතර ඇවටිලි කරලා තියෙනවා ඇයට ඔහුව මුණ ගැහෙන්න එන්න කියලා. මුලින්නම් මේ කැමති වෙලා නැහැ. පස්සේ කොහොම හරි සිඩ්නි නුවරදී දෙදෙනා හමු වෙන්න එකඟ වෙලා තියෙනවා. එකඟ වුණු විදිහට දෙදෙනා සිඩ්නි නුවරදී මුණ ගැහිලා තියෙනවා. මුණ ගැහිලා වුන් ගිහිල්ලා තියෙන අවන්හලකට. මේ අවන්හලේදී දෙදෙනා මත්පැන් පානය කළා කියලා තමයි තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. දනිෂ්ක අවස්ථා දෙකකදී වගේම අදාළ කාන්තාව අවස්ථා පහකදී මත්පැන් පානය කරලා තියෙනවා. එතනින් පස්සේ වුන් රාත්‍රී ආහාරය ලබා ගන්න පිට්සා අවන්හලකට ගිහින් තියෙනවා. පිට්සා අවන්හලෙන් රාත්‍රී ආහාරය ලබා ගත්තයින් පස්සේ අදාළ කාන්තාවගේ නිවසට පිටත් වෙන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. ඔස්ට්‍රේලියාවේ මහා මාර්ග පද්ධතියක වගේම ජල මාර්ග පද්ධතියකුත් තියෙනවා. ඒ නිසා දනිෂ්ක සහ අදාළ කාන්තාව තොටුපළේ රැඳිලා ඉඳලා තියෙනවා නිවසට යන්න යාත්‍රාවක් එනකම්. මේ තොටුපළේ රැඳිලා හිටපු අවස්ථාවේදී වගේම යාත්‍රාවේ ගමන් කරපු අවස්ථාවේදීත් දනිෂ්ක විසින් අදාළ කාන්තාව බලහත්කාරයෙන් සිප වෙළඳ ගැනීමකට ලක් කළා කියලා ඇය කරන චෝදනා අතර තියෙනවා. ඒ වගේම නිවසට ගියපු වහාම ඇය කලබල වෙන්න එපා කිව්වත් දනිෂ්ක අදාළ කාන්තාව සමග අනාරක්ෂිතව ලිංගිකව හැසිරුණා කියලා තමයි ඇය චෝදනා කරලා තියෙන්නේ. ඒ වගේම අවස්ථා තුනකදී දනිෂ්ක ඇයගේ හුස්ම හිර කරගෙන හිටියා කියලත් චෝදනා අතර කියවිලා තියෙනවා. ඇතිවුණු ශාරීරික අපහසුතාවයන් නිසා පස්සේ දවසේ ඇයට වෛද්‍ය උපදෙස් ලබා ගන්නත් සිද්ධ වෙලා තියෙනවා. මේ හේතු නිසා තමයි අදාළ කාන්තාව සිඩ්නි නුවර බොණ්ඩායි පොලිසියට ගිහිල්ලා දෙදෙනා අතර හුවමාරු වුණු පණිවිඩ ඇමතුම් ඡායාරූප ඇතුළු අදාළ සියලු තොරතුරු පොලිසියට ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. ඊට පස්සේ අදාළ කාන්තාව ලිංගික අඩන්තේට්ටම් පිළිබඳ පරීක්ෂණයකට වගේම මොළයේ ස්කෑන් පරීක්ෂණයකට ලක් කරනවා. අර කියපු දේ හුස්ම හිරවීමකට ලක් කරලා යම්කිසි හානියක් සිද්ධ වෙලා තියෙනවද කියලා හරිහැටි අනාවරණය කරගන්න. ස්ත්‍රී දූෂණය ගැන ඔස්ට්‍රේලියාවේ නීතිය බොහොම තදින් ක්‍රියාත්මක වෙනවා. බැලු බැල්මට ඒ කාරණාව අපිට බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. ඒත් කොහොමද මේ විදිහේ නීතියක් ඒ රට තුල නිර්මාණය වුනේ? ඒකට මුල් උනේ 27 හැවරදී සැක්සන් මුල්ලින්ස්. ඇය සිඩ්නි නුවර කේන්ද්‍ර කරගෙන ස්ත්‍රී දූෂණය සහ ලිංගික අපචාර පිළිබඳව උපදේශන දෙන්න ඉන්න ප්‍රමුඛ පෙළේ නීතිඥවරියක්. ඇය නීතිඥවරියක් වෙන්නෙම මේ සිද්ධිය පාදක කරගෙන. මොකක්ද ඒ සිද්ධිය? ඒ සිද්ධිය ගැන අපිට කතා කරන්න නම් යන්න වෙනවා 2013ට. 2013දී සැක්සන්ගේ වයස අවුරුදු 18යි. අපි දන්නවා යුරෝපා රටවල තරුණ තරුණියන්ට ජීවිතයේ රිසිසේ විඳින්න අවකාශය තියෙනවා. ඔවුන්ට තියෙන බාධක බොහොම අඩුයි. ඒ නිසා වයස අවුරුදු 18ක් වුණු සැක්සන් යෙහෙලියක් එක්ක යනවා රාත්‍රී සමාජ ශාලාවකට. කතාව පටන් ගන්න එතන. ඒ සමාජ ශාලාවේදී සැක්සන්ට මුණ ගැහෙනවා හරි අපූරු තරුණෙක්. ඔහු ලියුක් ලාසරස්. මොවුන් දෙදෙනා සමාජ ශාලාව ඇතුලේ නර්තනයේ යෙදෙනවා බොහොම සතුටින් කාලය ගත කරනවා.
ඊට පස්සේ මවුන් දෙදෙනාම සමාජ ශාලාවෙන් පිට වෙන අවස්ථාවේදී ඒ රටවල්වල බොහෝ තරුණ තරුණියන් වගේම හැලියොක් සැක්සන්ට යෝජනාවක් කරනවා මේ යෝජනාව නොගැලපෙනවා කියලා හිතපු නිසා සැක්සන් මේ යෝජනාවට කැමති වෙන්නේ නැහැ නමුත් ඇයට ඒ අකමැත්ත හරියට ප්‍රකාශ කරගන්න බැරි වෙනවා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අර තරුණයා සැක්සන්ව ලිංගික බලහත්කාරකමකට යොදා ගන්නවා ඒ සිද්ධිය අවුරුදු 4කට වැඩි කාලයක් සිඩ්නි අධිකරණයේදී විභාග වෙනවා 2016 දී සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරයා තීරණය කරනවා ලිංගික අතවරයට ලක් කිරීමේ වරදට ලියුක් ලාසරස් අවුරුදු 5කට හිරගෙට යවන්න අනිත් හිරකරුව වගේම ලාසරස් තමන්ට ලැබුණු තීන්දුවට විරුද්ධව අභියාචනයක් ගොනු කරනවා ඒ අභියාචනය විභාගයට ගත්තට පස්සේ ලැබෙන තීන්දුව තමයි ලියුක් ලාසරස් නිවැරදිකරු කියන තීන්දුව සැක්සන්ව බලහත්කාරකමකට ලක් වුණා කියන ප්‍රමාණවත් සාක්ෂි නැහැ ඒ වගේම ඇය ඒ අවස්ථාවේදී පළ කරපු විරෝධය ප්‍රමාණවත් නැහැ ඒ වගේ කරුණු කාරණා මත පදනම්ව ලාසරස්ට නිදහස ලැබෙනවා තමන්ට උණු අසාධාරණය ගැන කියන්න සැක්සන් නිව් සවුත් වේල්ස් වල උපරිමාධිකරණයට ගියත් වැඩක් වෙන්නේ නැහැ එවන විටත් චෝදනාවට ලක් වෙලා ඉන්න ලාසරස් වසර 5කට වැඩි කාලයක් සිරදඬුවම් විඳපු නිසා ඔහුට විරුද්ධව ගුණ කරන නඩුව ඉවත දාන්න තීරණය වෙනවා ඒත් එක්ක තමයි සැක්සන් තීරණය කරන්නේ තමන්ට උණු අසාධාරණය සමාජයේ ඉදිරියට ගෙනියන්නට ඕන කියලා 2018 අවුරුද්දේදී ඇයට අවස්ථාවක් ලැබෙනවා රූපවාහිනී වැඩසටහනක පෙනී සිටින්න ඒ වැඩසටහනේදී ඇය තමන්ට උණු අසාධාරණකම් ගැන අකටයුතුකම් ගැන සවිස්තරාත්මකව කියනවා මේ වැඩසටහනින් පස්සේ ඔස්ට්‍රේලියානු සමාජය තුල ස්ත්‍රී දූෂණය පිළිබඳ දැඩි කතිකාවතක් ඇති වෙනවා ඒ කතිකාවතේ ප්‍රතිඵලයක් විදිහට සැක්සන්ගේ නඩු තීන්දුව පිළිබඳව සලකා බලලා නව නීති කෙටුම්පත් පනවන්නට තීරණය වෙනවා මේ අවුරුද්දේ ජූනි මාසයේ පළවෙනිදා ඉඳලා බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වෙන මේ නීති රාමුව බොහොම තදයි කොටින්ම කාන්තාවකගේ ප්‍රකාශනයකින් සංඥාවකින් ඉංගියකින් තොරව ඇයත් සමග ලිංගිකව හැසිරෙන්න දියා හිතන්නවත් බැරි විදිහ තද නීති රාමුවක් ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වෙනවා ඉතින් ඒ නීති නිසා තමයි දනිෂ්ක ගුණතිලක තවමත් ඔස්ට්‍රේලියාවේ සිරමැදිරියක් තුල සිරකරුවෙකු වශයෙන් කාලය ගත කරන්නේ චාල්ස් රජුරුවන්ට බිත්තර ප්‍රහාරයක් එල්ල වෙනවා දැක්කද කොහොමනත් මේ බිත්තර ප්‍රහාරය එල්ල කරපු පුද්ගලයව මේ වෙන විටත් අත්අඩංගුවට අරගෙනයි තියෙන්නේ චාල්ස් රජු සහ කැමිලා රජිනිය පාරේ ඇවිදගෙන යනකොට මේ බිත්තර ප්‍රහාරය එල්ල කරන්න තමයි ඔහු සැලසුම් කරලා තියෙන්නේ බිත්තර ප්‍රහාරය එල්ල කරන්නට නොදී පොලිස් නිලධාරීන් ඔහුව වළක්වන ආකාරය දැක්වෙන වීඩියෝ පට කිහිපයක්ම පහුගිය දවස්වල අන්තර්ජාලයේදී අපිට දැක ගන්න ලැබුණා. මේ රට ගොඩනැගිලා තියෙන්නේ වහලුන්ගේ ලේයින්. මගේ රජතුමාගේ නෙමෙයි කියලා බිත්තර ප්‍රහාරය එල්ල කරපු පුද්ගලයා කියනකොට වටේ රැස්වලා හිටපු සමහර පිරිස් රජතුමාව බේරලා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවා. යකඩ කොකු පිටේ හැමත සවි කරගෙන ලනු වලින් නෙල්ලිලා ඉන්න කාන්තාවකගේ ඡායාරූප පෙලක් වීඩියෝ පටහෙමත් සමාජ මාධ්‍ය හුවමාරු වුණා ඔබත් දකින්නට ඇති. ඔබ දන්නවද? ඇය කාලෙකට කලින් හෙදියක් කඩවත තමයි පදිංචි වෙලා ඉන්නේ. නම පියුමි සෙව්වන්දි. මේ ක්‍රියාකාරකම කරන්න කලින් ඇය ටැටූ ගැන තමයි ලොකු අධ්‍යයනයක නිරත වෙලා ඉඳලා තියෙන්නේ. ඔබ දකින්නත් ඇති මේ ඡායාරූප වීඩියෝ පට දැක්කනම් පියුමිගේ ශරීරයේ පුරා තැන් තැන් වල ටැටූ නිර්මාණය කරලා තියෙනවා. ඇයි ඒ විදිහේ ක්‍රියාකාරකමක් කළේ? බොහෝ දිනකට තිබුණු ගැටලුව ඒක. ඒකට හේතුව වෙලා තියෙන්නේ ජාත්‍යන්තර ටැටූ ශිල්පීන් 80 දෙනෙක් අපේ රටට පැමිණීම. ඒ ටැටූ ශිල්පීන් ඇවිල්ලා තියෙන්නේ ගාල්ල අහංගම පැත්තේ ඇලදොලවල් වලින් මුහුදට වැටෙන ප්ලාස්ටික් එකතු කරන්න. ඔවුන්ම නිර්මාණය කරගත් උපකරණ වලින් මේ ප්ලාස්ටික් එකතු කිරීමේ හේතුව වෙලා තියෙන්නේ ඒ ප්ලාස්ටික් නැවත ප්‍රතිචක්‍රීයකරණය කරලා ඒ වගේන් එන ආදායමෙන් අපේ රටට යහපත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙන තමයි ඒ ටැටූ ශිල්පීන් 80 දෙනා අපේ රටට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔවුන්ව පිනවන අදහසින් තමයි පියුමි ඒ විදිහේ ක්‍රියාකාරකමක් කරලා තියෙන්නේ. පියුමි සෙව්වන් දිය කරපු හරඹයත් එක්ක බොඩි සස්පෙන්ෂන් ඉවෙන්ට් එමත් නැත්නම් ක්‍රීඩාවක් විදිහට කොකු වලින් එල්ලෙලා හිටපු අපේ රටේ පළවෙනි කාන්තාව විදිහට නමක් හදාගන්න ඇයට පුළුවන්කම ලැබුණා. විනාඩි 40ක් පැයක් වගේ අතර කාලයක් ඇය ඒ විදිහට කොකු වලින් එල්ලෙලා හිටියා කියලා කාලය ගණනය කරලා තියෙනවා. ඕනම දෙයක් කරන්න ඕන හරියට ඉගෙනගෙන දන්නේ නැති දේවල් කරන්න ගිහිල්ලා ජීවිතේම අවදානමේ දාගන්නව නෙමෙයි.
www.hero.lk